ඇතිකඩ බන්දුර ජයසේකර සමග ඔබට සුබ දවසක් අපි ඊයේ පුවත්පත්වල රූපවාහිනී නාලිකාවල කියන්නේ පෙරේදා වාර්තා කෙරුවා දැන් මාධ්‍යවේදිනි මෙල් ගුණසේකරගේ මේ ඝාතකයා පෝරකයෙක්ද කියලා මේක ප්‍රධාන සිරස්තල ප්‍රධාන ශීර්ෂ පාඩ නමුත් අපි මේක වාර්තා කරනවා නමුත් මේක කිසිම දෙයක් වෙන්නේ නැහැ අපි හිතනවා ඒ වෙලාවේ යම්කිසි සතුටක් ලැබෙනවා යම්කිසි මේ මොකද්ද මිනි මරුවෙක් මෙහෙම ගිහිල්ලා මේ ඔහුට පෝරකයට ඔහුටට පෝරකය හිමි වෙනවා කියලා. නමුත් අපි පෙරේද අපි සමග සම්බන්ධ වුණ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා දැන් හිටපු ජනාධිපති වරුන් සහ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිවරයාත් මේවට අත්සන් කරන්නේ නැහැ කියලා. නමුත් මේ පෝරකයට අධිකරණයේ වුණ පෝරකයට නියම කරනවා. නමුත් අපි වාර්තා කරනවා. නමුත් මේ වලින් කිසි වැඩක් වෙන්නේ නැහැ. මම එදත් කිව්වා විජේදාස රාජපක්ෂ මහත්මයාට මේක ජනතාවගේ පැත්තෙන් බලන්න ඕන. වැඩි හරියක් මේවට පීඩාවටපත් වෙන්නේ අහිංසක ජනතාව. වැඩි හරියක් මැරුම් කන්නේ අපරාධවලට ලක් වෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාව. නමුත් මේ ගමේ ඝාතනයට ලක්ුණ දෙමේ අහිංසක මාධ්‍ය විදිහට අපි පුද්ගලිකව දන්නවා. නමුත් ඇයට යුක්තිය සහ සාධාරණය දැන් අධිකරණයෙන් ලැබෙනවා. නමුත් මේක ක්‍රියාත්මක වෙනවද නැහැ. ඒ වගේම අධිකරණ ඇමතිවරයා කිව්වා කාලයක් මම හිතන්නේ චන්දික කුමාරතුංග මහත්මිය ඉන්න කාලේ යම්කිසි කිව්වනේ අපි දැන් හොයනවා මෙහෙම කියලා අපි දැන් හොයනවා මේ අලුගෝසුවෙක් හොයනවා දැන් මොන් මෙල්ල දාන්න යනවා කියලා. එතකොට අර මරණ දඬුවමනේ නියම වෙලා හිටියට පාචනය වැළඳුණාලු. ඒක තමයි උන්ගේ බය. උන්ට බලය උන්ට උන් ගන්නවා අහිංසක මිනිස්සෙක්ගේ ජීවිතය. නමුත් උන්ව මරනවා කියවම උන්ට පාචනයට ලක් වෙනවා. ඉතින් ඒක තමයි. ඒ වගේම දැන් මේ වාර්තාවේද අධිකරණ ඇමතිවරයාගේ අපේ වැඩසටහනෙන් පසුව මේ ගැන ට්විටර් වල යනකොට මේ රොයිටර් පුවත්පතේ අපේ සහෝදර වාර්තා කරන රංග ශ්‍රී ලාල් මහත්මයා එව්වා. ඒත් මේ තිබ්බේ මේ ගිය රාවේ ගැන අලුගෝසුවේ කෝමනා කර තිබේ මාධ්‍යවල පළ වුණා රූපවාහිනී නාලිකාවල ගියා මේක. නමුත් කිසිම දෙයක් උනේ නැහැ. ආපහු බොරුවට දානවා. ඊට පස්සේ මේ ජාත්‍යන්තරේ පාව මේක වාර්තා කරනවා. නමුත් මොනවද ඒවට උනේ? මම කියන්නේ ජනතාවගේ පැත්ත මෙතනත් පාලකයෝ ගන්නෙ නැහැ කියලා. අධිකරණයේ සාධාරණයක් වෙනවා. ඊට පස්සේ මේවා ක්‍රියාත්මක වෙන්න. මොකද මේවා ක්‍රියාත්මක වුණොත් තමයි නීතිය සහ සාමය රකින්න පුළුවන්. මොකද මෙතනත් තැලෙන්න පෙලෙන්න අහිංසක ජනතාව. ඊට අමතරව ඊයේ තලංගම ඇසෙන් මහත්මයාගේ කාටුනයක් තිබ්බා. මොකද ඊයේ මම මේක කිව්වේ නැත්තේ මොකද අපේ බණ්ඩාර වෙල ගැන ඊට වැඩි මට වැදගත්. නමුත් එහුගේ පලාමල්ලේ තියෙනවා තමයි ඒ කාටුනේ තමයි අපි ඒක බලමු. ඒකේ කියන්නේ දැන් මේ ආණ්ඩුකාරවර ගැන අපි තියෙන්නේ රජෝ කියන්නේ රෝහිත බෝගලලාගම. දැන් අලුත් ආණ්ඩුකාර රජෝ මන් තමයි දැන් බොලාගේ නැගෙනහිර ආණ්ඩුකාර උත්තමයා. සතුටුයි නේද කියලා ප්‍රශ්න කරනවා. එතකොට අපේ සාමාන්‍ය වැසියා කියනවා මදයි දැන් ඉතින් බර්ත්ඩේ පාටි වලට යන ලක්ෂ ගණන් බිල් ගෙවන්න වෙන්නේ අපිටම තමයි කියලා. මේක අපි අමතක කරන්න හොඳ නැහැ. මේක වාර්තා වුණා ගිය රජයේ කාලේ රෝහිත බෝගල්ලාගම මහත්මයා කරපු වියදම් සෑහෙන වියදම් කෙරුවා. ඔබේ සල්ලි මහජන මුදල් දැන් ඔහු ආණ්ඩුකාර බවට පත් වෙනවා. ඒක ගැන තමයි මෙතනත් කතා වුණේ. හරි. එතකොට ඔහු පත් කරනවා. ඉතින් දැන් ජනතාව කියනවා ඔබ අපේ තමයි සල්ලි. මම මේව දන්නවා. මම මේවා S2 කරලා දැකලා තියෙනවා. අපි මේ වැඩසටහනත් ඔහුගේ විරුද්ධව කතා කරලා තියෙනවා. ඔහුට අභියෝගයක් කරලා තියෙනවා. දැන් ඕක තමයි එතනත් ජනතාව ගැන හිතන්නේ නැහැ. නමුත් ඊයේදී තියෙනවා තවත් ඔබෝමාව හාස්‍යයට ලක් කරන පුවත්පත් සාකච්ඡාවක්. ඒ කවුද? අනේ මේ අපේ මිනිස්සු කන්ද නැතුව ඉන්නවා. මේ හාස්‍යයට ලක් කරනවා ASP ලියනගේ කියන පුද්ගලයා. ඔහු දැන් තානාපතිවරු. ගිය රජයේ කාලෙත් ඔහු තානාපතිවරු. මම දැක්කා අර පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනයේ ඔහු ඉතාම ආඩම්බරෙන් රාජතාන්ත්‍රික මේ ගුවන් ගමන් පළපදි කියන්නේ පාස්පෝර්ට් එක දාගෙන ඉන්නවා. දැන් උණුගේ අනේ මට ආණ්ඩුකාරකමක් දෙන්න කියලා අඬනවා. අපේ ජනතාවට දැන් ඊයේ බණ්ඩාරවල උන් බොහොම අමාරුවෙන් ඉන්නවා. අර පැත්තේ වකුගඩු තත්ත්වේ මේ කුණු එකතු කරන්න බෑ. නමුත් ඔහු ඉල්ලනවා මට දෙන්න ආණ්ඩුකාරකමක්. මීට වැඩිය ලැජ්ජාවක් තියෙනවද ඔහුට පුළුවන් ද මාධ්‍යයට යන්න? දැන් මේක තමයි තත්ත්වේ. මේක තමයි සැබෑ තත්ත්වේ. ඉතින් කරුණාකරලා මේවා ගැන පාලකයෝ ටිකක් මේ කියන්නේ
බලන්න ඕනේ. කියන්නේ සංවේදී වෙනවා. අපි ඒ කියවනේ දැන් වෙනත් රටක නම් බණ්ඩාරවල මේ සින සිද්ද මුළු කැබිනට් මණ්ඩලෙම ගිහිල්ලා විමසන මොකද්ද ප්‍රශ්නේ? ඒකාබද්ධ විපක්ෂයේ මේ විපක්ෂයේ සියලුම එකතු වෙලා යනවා. නමුත් ජනතාවගේ ප්‍රශ්න වලට කිසිම අවස්ථාවක් නැහැ. කිසිම සැනසීමක් නැහැ. අද එnde හිටියේ සහන් රණවල මහත් රණවල මහත්මයා. නමුත් අපි මේක වෙනසක් කරමු. මොකද අපිට මේ වර්තමාන මේ කාලින ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි දැන් ආන්දෝලනයට පත් වෙලා තියෙනවා. අපිට මුඛවාඩම් දාන්න. මම මේක අවුරුදු දෙකකට කලින් කිව්වා. රජයක් අප්‍රසාදයට පත් වෙනකොට මේවා වෙනවා. ඒ ගැන කතා කරන්න හොඳම පුද්ගලයා මගේ මිත්‍ර ශමින්ද ෆර්ඩිනෑන්ඩ් මහත්මයා. සුබ දවසක් ශමින්ද. සුබ දවසක් මගදලා. මොකද දැන් මේක තත්ත්වය දැන් මම අවුරුදු දෙකකට කලින් මේ වැසරහනේ කිව්වා. ඔබ තමයි අපි දැන් අපි අවුරුදු දෙකයි ඔබ තමයි මේ අපි වැසරහන ආරම්භෙත් හිටිය ආපු ආරාධිතයා. දැන් මේ තත්ත්වේ දැන් මේ ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් දැන් හදනවා පාලනය කරන්න. එතකොට මේ බඳුලා අපි මෙතන දකින්න ඕනේ අද තියෙන තත්ත්වයත් එක්ක ඉස්සල්ලාම සමාවිල්ලනවා මම ඊළඟ කීපය පරක්කුණායින්ද. නමුත් මට අන්තිම විනාඩිය අහගෙන ඉන්න හම්බුණා බඳුල මොනවද කිව්වේ කියලා. එතකොට මේ ආණ්ඩුව පටන් ගත්තෙම ලොකු වැරද්දක් කරගෙන මහ බැංකුව හොරකමෙන් වංචාවෙන් ඒ පටන් ගත්ත සිද්ධිය දිගින් දිගටම ආපු එකත් එක්ක සම්බන්ධව තමයි ඒක හිතේ තියාගන්න තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඇයි මේ පුවත්පත් වලට මාධ්‍ය වලට වාර්ණ දාන්න නැද්ද කියලා. ඔක්කොම වැරදිලා තියෙන්නේ. පුවත් යම්කිසි රටක යම්කිසි පාලන තන්ත්‍රයක් පුවත්පත් පාලනය කිරීමට කටයුතු කරනවා කියන එකම ඒක තමයි ප්‍රථම ඉස්සෙල්ලම මිනිසුන් ද ජනතාවට තේරෙන්නේ මේ රටේ විශාල අර්බුදයක් තියෙනවා කියලා. හැම ශ්‍රේෂ්ඨයකම අර්බුදයක්. බැංකු ශ්‍රේෂ්ඨිය බැලුවද ආර්ථිකය බැලුවද හැම තැනම දැන් මාධ්‍යත් එක්කද මේක අලුත්ම සටනක් වෙයි. ඉතාලම හිතන්නේ සිරස මාධ්‍යයන් තමයි ඉස්සෙල්ලම සමහර මාධ්‍යවල ඊයේ මේක ගැන සඳහනක් වුණා. බඳුලා අපි මේක කල්පනා කරන්න ඕනේ අසාර්ථක වෙච්ච පහුගිය අවුරුදු දෙකේ කිසිම දෙයක් හරි විදිහට කරගන්න බැරි වෙච්ච රජයක් මේ කරන උත්සාහය. දැන් අර කියනෝනේ දැන් ඉංග්‍රීසියෙන් කියන ඩෝන්ට් කිල් ද මෙසෙන්ජර් කියලා පණිවිඩ කරුවාට වෙඩි තියන්න එපා කියලා මේක තමයි උන් කරන්නේ. දැන් මම මේක පෙන්නන්නම් මම හිතන අපේ රූපවාහිනී අපි පෙන්නලා දෙන අපේ ප්‍රවෘත්ති වල මේක තමයි දැන් මේක පණත. හරි දැන් හැබැයි දැන් මේක කියනවා ශමින්ද්‍ර සුවා ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්වය බලන සුවාදීන මණ්ඩල පනත කියලා. දැන් අපිට කියන්න පුළුවන් ද කවුද මේ සුවාදීන පුද්ගලයෝ කියලා? බන්දුල මේ රටේ සුවාදීන ආයතන නැහැ. දැන් 19 පොරොන්දු වෙච්ච සුවාදීන ආයතන මොනවද කියලා මේ රටේ ජනතාව ඉතාල පැහැදිලිව දන්නවා. අත්ත වශයෙන්ම කියන්න ඕනේ දැන් මේ මාධ්‍ය පාලනය කරන එක කරන්න කරන මේ උත්සාහය මම හිතන විදිහට මේගොල්ලෝ මේ පටන් ගත්ත දවස් ඉඳන් මේක සූදානම් වුණා. මොකද 2015 පෙබරවාරි මාසයේදී බැනුම් කර වංචාව සිදු වුණත් සමගම මාධ්‍යවල වලට ඒක සම්බන්ධව වාර්තා කරපු මාධ්‍යකරුවන්ට ප්‍රබල ප්‍රහාරයක් බලපෑමක් පාර්ලිමේන්තුවේ ඔබටත් දොස් කියවලා දොස් කොටින් අග්‍රාමාත්‍යවරයා මගේ නම සඳහන් කළම ප්‍රබල බලපෑමක් කරා. නමුත් මම කියන්නේ මාධ්‍ය පාලනය කරලා මේක වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේක තියෙන්නේ. දැන් මාධ්‍ය සහ උසාවිය. දැන් උසාවිය පවා දැන් රජය වසර දෙකකට කිව්වද අද වෙන්නේ අද උසාවිය දින තීරණ සම්බන්ධව රජය අසතුට ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේදී. ඒක විශේෂ තත්ත්වයක්. මේ පුවත්පත් දෙක අතු වැගේ තියෙනවා. විශේෂ තත්ත්වයක් ඒක. ඉතින් නමුත් මම මේකත් සඳහන් කරන්න ඕනේ අග්‍රාමාත්‍යවරයා මේ මාධ්‍ය සම්බන්ධව පළ කර අදහස පාර්ලිමේන්තුවේදී අපි ඒක ගැන සඳහන් කරන්න අවශ්‍යම දෙයක් තියෙනවා. අධිකරණය පත්‍රයෙන් බැලුවම මේ මීතරමුල්ල කුණු ප්‍රශ්නය සම්බන්ධව සුප්‍රීම උසාවිය ඒ අධිකරණ කටයුත්ත 2009 10 හරි විදිහට වුණා නะ. මොකද මීතරමුල්ලට කුණු දාන්න අවසර දීලා තිබුණේ අක්කර දෙකක පමණයි. කිසිම දෙයක් වුණ නැහැ. එතකොට මේ ගිය රජය ඒ ප්‍රශ්නය හරියට විසඳුවා නම් මේ රජය මේ ප්‍රශ්නේ මූණ දෙන්නේ නැහැ. දැන් උමාවය ගැන කතා කරත් අපි ඊයේ බඳුලගේ එක දැක්ක මේ වැඩසටහන ඉතාල පැහැදිලි. කවුද මේ අපරාධය කරේ කියලා. දැන් ඉන්න කට්ටිය තියාහඬු හිටියට අපේ එලි කරා අපි පෙන්නුවා රජිත් කීර්ති තින්නකෝන් මහතා කරපු විස්තරයක් සමග අයිලන් පුවත්පත පෙන්නලා දුන්නා. ඇමරිකන් ඩොලර් මිලියන 240 කට අධික ප්‍රමාණයකට වෙච්ච දෙයක් නෑ. දැන් හැබැයි මේ කාටවත් මේක බැහැර වෙන්න බෑ. දැන් මම අපි කියන්නේ ගියාණ්ඩු ඈම තමයි දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නේ.
Itu orang kena deng, eh andu, deng apa ya deh hasil, tapi deng, eh mana, eh, argi andu, eh parah deh kalau balai gatte nang, eh wakil kini baru gandu. Eka emang kini, eh mana, pas itu pasal arah yang kedua, mereka kiri, oke, winner rata tuh le, winner nih saming le. Mere apa rata itu ada yang winner, arah yang kedua ini deh apa itu, eh mana, eh baru gandu. Behedili bandul, namun, bandul kini kata andre sih itu anu mau kata teh ada alamin, namun. Umau ya bagi pasnya agen kata kerama mereka harga sana purwang pasnya ni. American dollar million pansi kata ya ha mudah lah. Kita tahu kali. Tapi kita dengan mi ayu jadi macam ni ibarat. Tahu tu mereka dah bagus ni. Mereka meva mevi dia lebih nukut mi apa rasa lebih nukut. Ida pahedili. Ida kiu kata. Ida ya ha palana raja. Nehi naik kiu balik terus selak kiu dia tu mai Mahendra Rajapaksa jenai itu masa itu mungkin Paula karena horakan tiga nevatua gamang. Abis latte sali orang tarang gitu kan. Memang manusia itu mungkin valdin na jalan mahar dini hamil dia apa bukan? Jadi namun deng api jalan tarawat kan mevata tarawat ini papi apa deng me adi war. Kalau bangun leka kian orang jalan tarawat air tarawat. Nenek tarawat ini papi api ekalame deng audu dekatis sekian ni. Api kena sitan ni, nevate sitan ni kalau mereka kerana apa muka deh metaling api miden doh, deh api deh mereka, deh muka wadang bandi begini. Hema raja, hema kena un chande, illa no, itu pasi enamnya madie karapitin tama inne. Iktara vidhi ek muka deh jangan tahu ada has prakarsa kerana. Api bagian no, api sih ramu bagian. Namun itu pasi evilla. Unge nuheki apa hindna, tamai mevake panat gini deh mama rangkalan suruh ek kisi mana pudgilika aman apa ekne. Namun dia mata, kanan kan ahdu, uhud hidup buat pat kalawi dik, uhud dia. Abet kebade tak? Kebade dia ruah, uhud gelikah bahunya. Kena, namun, aimi mula mata keran. Bandul aktor mesti tu nado make rangga kalan suri, thani make budaya. Make na mema raja, mema warta bandul pinne na kota. Sisa sahara itu apa hadili? Make na mema raja Sri Lanka ni das paksa saha. Yuk saja di paksiya sempurna bahagian tuh. Namun tuh ungkian ane api dan nene. Api dan nene. Mira tu sama neng kisah mudah dan nene kelir kan. Mira tu kisah mudah dan nene kelir kan. Deng. Udah hanya kaseng mahabengku wancawa sambandh kerupu pariksena kelir didas pahalewi Februari masih mekune. Itu kota didas pahalewi Martu April Mei bi nukota danno kau tu muka duni kelir. Aul tu dekat kota wadah wedi permainan dia masa hai kota mepopulural. Jadi samakan berdua masa high kita kahit tu koran. Ini mereka tak melayat tetap tu. Namun pudi berat dekat itu ahin sekarang game ni, muka tu ini hero itu kan. Riman karno. Untuk muka tu adikar mereka muka hidup ini. Bandar negara ispit itu alat tu ane berat teramale daktip. Nanti apa bandul lah mulu padatnya mana? Dan me padatnya udah tamai dengan salah kiu bagi. Deng, bruh itu bukan lah, kami itu bidaya kami itu mami tang tu orang lebih ni ke, putih pun kutne, muka dia ke, ini mana main tu, samastya pasing belu, silum me paksa marukar gan bidaya, deng dah nama yang gina mana nitiya paksa marukaran bahaya kela, ini pada hasil tiupan ni, namun, ini ke mira tevin nene bidaya. Nara SP lene ke, kan, me api jangan tahu, hello depan tu, anda nama mama SD kala dek, kami ekam hitiya tanah beti baru. Mereka mata kapi, makanan ada dan mahat saya kami buka ugenda itu aneh beti beri. Mau mereka dah, gila mahat dia, gila anda no. Ting ledger ni, utan ledger awak ni tiba api dah no. Itu mah, macam mana jalan beti beri negara itu dapat tu na. Oh, esok ke? Hei, mabuk kan? Mereka George Bush lah, gula pat tu na. Hamat tuh dah no, dah ni. Namun, mereka bagi arah mata api kiwa tu ada arah api hidup utan aneh beti nildari kiwa. Api kan? Kamu barat dah thamai, poli kali ni beti ugenda sama ini. Melukai mutu mereka Sri Lanka lagi. Namun mata ramata aku na sisir aku mara manik cara cik. Pote sahaja mende amna rata etekila. Rata lassa nai. Namun tiara rata kerawa nai agin tamai tiada prasne. Aniwar. Dia arah api dia mekat dia kata mungkin api jangan tahu mekat dia nak kata itu dia me panat agan upada belawat ti benda tu eti. Nai mam mekat bandul mata ye mekat samband tu kuar pas mam belua. Tapi sih bandul mekat kita am kaitian sahaja kerana none mekat te kohmati yam ikhik kaalwal wala tu puat pat mara kene madya mara nekala ti dikela.
පුවත්පත් වාරණයක් මගින් එතකොට ඒ කියන්නේ සියලු පුවත්පත් තමුන් පළ කරන වාර්තා ගිල පෙන්වන්න ඕනේ ඒ පුද්ගලයා පත් කරන එතුමන පෙන්වන්න ඕන. ඒතකොට එතුමායි අනවශ්‍ය කෑලිකම එතුමා ඒ කාලේ හිටියන් නිසි බලධාරියා වාරණ තියෙනකොට සරත් අමුණුගම දැන් අමිතුම මට මතක අපි අරන් යනවා එතුමගාට මේ වාර්තාව එතුමෙන් කපලා ගල්ලා බල්ලා දෙනවා. ඒ නරකම නෑ නෑ නමුත් මේ ඒ කාලවල තිබුණා. ඒතර පසුගිය රජය පිටා පැහැදිලිව මාධ්‍ය මාධ්‍යණයක් කරා ඒ එක පැහැදිලි එක සිලිසර පහර දුන්නා අනිකුත් මාධ්‍ය ආතල්වල සිද්ධි නැති කරා. දැන් මේක තව තත්වයක්. දැන් විශේෂයෙන් මේ තත්ත්වය විශේෂයි බඳුන මොකද දැන් මේ මෙම කට්ටිය මේ යම පාලන කියලා කියන්නේ මේ යහපාලන කණ්ඩායම ඒ වගේ අය කියන එක නේද යහපාලන කණ්ඩායම පොරොන්දු වුණ කිව්ව කරපු දේවල් බැලුවම පොත්පත් වාරණය කියන දේ එන්න බෑ. හැබැයි ඒත් එකම කියන්න ඕන බඳුන පුවත් මාධ්‍යත් සත්‍ය කියන්න ඕනේ වරදක් කරොත් බාර ගන්න ඕනේ දන්නේ නැති විදිහට ඉන්න බෑ මොකද පසුගිය රජ කාලෙත් යම් යම් අවස්ථාවල අපි දැක්ක මාධ්‍යත් ඉතාම නරක විදිහට හැසිරෙනවා. එතකොට නමුත් මිනිස්සෙක් නරක විදිහට හැසිරුණායි කියලා ඒ මිනිහට ගහන්න කරන්න ගේගිනි තියන්න ආයතනේ පාර දෙන්න බෑ. අපි දැන් මේ උඩට යන්න බෑ. ශවින්ද අපි කෙටි විරාමයකට ගිහලා නැවත ඔබ සමග එකතු වෙනවා. අපි දැන් කෙටි විරාමයකට යනවා. ඔබ නැවතත් පැතිකඩ සමගින් අපි දැන් මේ කතා කරන්නේ නෙවෙයි දැන් මාධ්‍ය මර්ධනයක් කරන්න හදනවා මේ ආණ්ඩුව. ඒ ගැන තමයි කතා කරන්නේ. කෙටුම් පතක් තියෙනවා සුවාදීන මණ්ඩල පනත කියලා. දැන් මේ මූණ්ඩ කොහොමද රජයට කොහොමද මාධ්‍ය වර්ණයක් දාන්නේ? දැන් මේක නිදහසක් තියෙනවනේ වෙන රටවල ඕම නැහැ. බඳුලේ මේ මාධ්‍ය මර්ධනය හෝ වාරණය හෝ පාලනය කිරීමට කරන උත්සාහය හැම වෙලෙම යම් කිසි රජයක් මේ උත්සාහය ගන්නවා කියන්නේ රජයට ප්‍රශ්නයක් තියෙනවා කියන එක දැන් විශේෂයෙන් ඔවුන්ගේ විලිවහ ගන්න හදේ. එක පැත්තකින් වංචාව දූෂණය ඒකක්. අනිත් පැත්තෙන් මේ ව්‍යවස්ථාව සමග ජිනීවා සිද්ධියත් සමග මේ කරන්න යන ක්‍රියාවලිය මම හිතනවා ආණ්ඩුවට විශාල බලපෑමක් කරනවා. ඒක සම්බන්ධ දේවල් පුවත්පත් සම්බන්ධ එම වාර්තා යම් කිසි ආකාරයකට පාලනය කිරීම උත්සාහ කරනවාද කියන එක පිළිබඳ සැකයක් තියෙනවා. ඒක මම කෙලිම කියන්න කැමති නෑ. නමුත් එහෙම දෙයක් වෙන්න පුළුවන් මොකද ඉතාලම බරපතල තත්වකින් දැන් මෙහි පෙන්නුවට මෙහෙම ප්‍රශ්නයක් නෑ. අපි තාම මුකුත් වාර්තාවක් හදලා නෑ. මේක මේ වෙන්නේ නෑ මේ නායක හමුදුරුවන්ගෙන් අහනවයි කියන කතාව කිව්වට 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ජිනීවා ලියවිල්ල ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ රට පොරොන්දුවක් දීලා තියෙනවා. කමිට්මන්ට් එකක් කියන වචනේ ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ පොරොන්දුව දීලා තියෙනවා අපි කියලා තියෙනවා අපි මේක මේ විදිහට කරනවා කියලා. ඉතින් ඒ හැම දෙයක්ම මම හිතන්නේ අපි සැලකිලිමත් ගන්න ඕනේ. දැන් ශමිද ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය දත්ත මණ්ඩලේ මට මේක හාස්‍යට කරුණක්. මුල් කැටුම්පත ඉංග්‍රීසි බසිනි. මේවන් තමයි අපි මේ රටට දෙන්න යන්නේ. ඒ බඳුල ඉතාම වැදගත් ප්‍රකාශයක්. මොකද චෝදනාවක් තියෙනවා දැන් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන යම් පනත් බොහෝ විට හැදින්නේ පිටරට සෝ රාජ්‍ය නුවණ සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයන්ගේ කියලා. එහෙම කියනවා. ඒක යම්තාක් දුරකට ඇත්තක් තියෙනවා කියලා අපිටත් තියෙනවා. දැන් ඔලිම්පික් බිල් එක බැලුවත් ඉතාම පැහැදිලිවම නෑ දැන් අපි ඊයේ හෙලිකරුවානේ. දැන් මෙතන දැන් අර නෙදර්ලන්ත හරි මම හිතන්නේ ඩෙන්මාර්ක්. ඒ වගේ සමග තමයි දැන් මේක මේ ඉදිරිපත් කරන්න. නමුත් ඒක ඉංග්‍රීසි නමුත් ඒක තමයි මේ රටට බලෙන් දෙන්න හදන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් නමුත් දැන් රංග කලන්සූරියට චෝදනාවක් තියෙනවා. දැන් මොහු වැඩ කරපු ආයතනයනේ මේක. ඒක බඳුර පුදුම වෙන්න දෙයක් නෑ. දැන් සමස්තයක් වශයෙන් බැලුවොත් හැම දෙයක්ම ඉන්නේ පිටරටින්නේ. හැම දෙයක්ම ඉන්නේ. ඒ කියන්නේ යම් කිසි පිටරට සංවිධානයක් යම් කිසි රටක් එක්ක විශේෂයෙන් ආසියාතු රටවල් එක්ක කටයුතු කරනකොට ඉන්දියාවත් එක්ක ඒ වැඩේ කොහොමද කරන්න බෑ. නමුත් මෙහි ඉතා පැහැදිලිව අපි රාජ්‍ය නුවණ සංවිධාන කියන විදිහට කටයුතු කරන බව පේනවා. ඉතින් ඒක ඉතාම පැහැදිලි. දැන් තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කරලා බැලුවත් ඒක සම්පූර්ණයෙන්ම විදේශ රටවල් වලින් මෙහෙපු බටහිර රටවල් වලින් මෙහෙපු දෙයක්. නමුත් අපි අන්තිමට ගිහිල්ලා බැලුවා මේ වාර්තාවේ කවුද මේ තොරතුරු දැනගැනීමේ පනතේ උඩින්ම ඉන්නේ කියලා දකුණු සුඩානය මේ කිසිම තේරුමක් නැති දෙයකට අපි එකතු කරගන්නවා. ඒ කියන්නේ දැන් ශාමින්ද මේක විහිළුවක් නේද? අපිට තොරතුරු දැනගන්න පුළුවන්. ඔබ උත්සාහ කරලා බලන්න අපි ලියුම් ඇරියහම මේ තොරතුරු තියතොරතුරු එවන්නේ නැහැනේ. මෙතන එහෙමත් දෙන්නේ නැතුව මෙතන මාධ්‍ය මර්ධනය කරන්න හදනවා. තොරතුරු බඳු කවටද දැනගන්න ඕන? අපි ප්‍රේක්ෂකයන්ට අභියෝග කරනවා ගිහින් ඔහන්න තොරතුරු දෙන්නේ නැහැ. මේක බොරුවක්. මේ කොමිෂන් බොරුවක්.
Atau pasien bantu udah turu-turu mahajana tawar kese itu parlimen tuh menteri wari parlimen tuh yang mesti kayak hua mah bohoi tiga adala amati wari ya masa hai hatak gan no ikan utra dina sama aku utra dina dina Bandulu mi watek kema api tawa hitiria ngan dia kone api mi dengu uadura umauye bagi dia balut mahabean kusidi mi wap amata kekaran na hondana mukut da meke api deng ikulu sama kora hitana wati meke kati oku meli na madde mi kara prahare meke kita mai da mangkene madde mula kiri madde me raja ne we gi raja hamma raja ami wagi karano api wene keke behet deno. Ikek dewal geno itu pas api ek pitipas sambay ano ek ale gris ya kan ikek dewal de ek tamai me karanne anuwarne manang hituna me maandu balire ginna janapithuma balire ginna katutu karapu hitupu rajinuna sangvidhana civil sangvidhana ema sangvidhana me mema panatata viruddhawa virodhe pala karai kiyala pahadili ada wenakan kawuru virodhe pala karala namu babule den thana abadhikara den unna madhya nidhasa gana katha karana samahara den gen api danno api hituwa samahara ayata den me pahara wadunahama un gihilla kiyen namuth unge kisi prakashayan ne ne මේ කිසිම තානාපති කාර්යාලෙ මේ එකක් මෙහෙම පනතක් ගේන්න හදනවා කියන්නේ තානාපති කාර්යාල වල බඳුල උනන්දු තිබුණ LTT එක සම්බන්ධව කතා කරනකොට ඒක සම්බන්ධව සහ කෙසේ හෝ හිටපු ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයාව අයින් කිරීම සම්බන්ධව කඩුරු කතා මිසක් දැන් කිසිම දෙයක් ගැන මං හිතන්නේ ඒගොල්ලෝ උනන්දුවක් දක්වනවා කියලා ඒගොල්ලන් දැන් දකින විදිහට ඒගොල්ලන්ගේ වැඩේ සාර්ථකයි නමුත් බලයට ගිනවපු කන්නෑම අද අසාර්ථකයි කියන එක තමයි මම හිතන්නේ තානාපති අංශින්නේ දැන් ඔබට ඔබ ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් වශයෙන් ඔබට කියන්න ඕනේ කොහොමද මේ ජනතාව මේකට විරුද්ධ අද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ කාර්යභාරය මාධ්‍යයට කරන්න වෙලා තියෙනවා අපි ගැන වර්ණනා කිරීම නේද දැන් ගම්මැද්දිනුත් අපි සේවයක් කරනවා ලොකු සේවයක් කරන නමුත් දැන් කොහොමද අපි ජනතාව මෙතන මේ මාධ්‍යයට මුඛවාඩම් දාන්න හදනවා කියන්නේ දඬුවම් කරනවා කියන්නේ ජනතාවට දඬුවම් කිරීම. මොකද්ද ඔබල ජනතාවට කියන්න තියෙන්නේ? කොහොමද ඕන් පෙළ ගැස්වේ? ජනතාව ඉදින් උත්සාහයක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ලැබෙන පළවෙනි අවස්ථාවේදී ඡන්දය පාවිච්චි කරන්න හරි විදියට මේව කටයුතු වල සම්බන්ධ වෙන මිනිස්සුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න සෑම ආණ්ඩුවට බලින කටයුතු. නමුත් ඉතින් පළාත් පාලන ආයතන මැතිවරණයක්වත් තියෙන්නේ නැති රටේ අවුරුදු දෙකකට පස්සේ දැන් ඒකම චෝදනාවක් තියෙනවා මේ පළාත් පාලන ආයතනට අමතරව ප්‍රංශ කවුන්සිල් සභා පළාත් සභා කල් දාන්න උත්සාහයක් තියෙනවා කියලා. එහෙම ගියොත් අපි ආපහු 2019ට 20ට යන්නේ. එතකොට මේක මැතිවරණ හකුලන කාලයක් හිතා පැහැදිලි. අර ජයජයවදන මහත්මයා කියවනේ මම මැතිවරණ සිටියම අකුලනවා කියලා. ඒ වගේ තත්ත්වයක් දැවිලා තියෙනවා. දැන් උනා ප්‍රකාශ කෙරුවා. දැන් පැහැදිලි වෙලා තියෙනවා. අතන ප්‍රකාශ නොකර කරනවා. අත වශයෙන්ම බඳුළු මම දැකලා තියෙනවා මේ ෆයිසර් මුස්තාෆා മന്ത്രി ඇමතිතුමා ඔබතුමා ඔයාලග ඇවිල්ලා මේකට උත්තර දෙනවා. අත වශයෙන්ම එතුමා අහිංසකයි. අතවශ්‍යම කනගාටුවකුත් හිතනවා මේ සම්බන්ධිත වැඩිකාරුවෙක් වෙන්නේ නැතුව එතුම ඇයි මේ වැරද්ද බාරගන්නේ කියලා මේ පළාත් සභා නමුදුනේ අහිංසකකමක් පෙන්නනවාද බොරු අහිංසකකම නෑ එතුමට විකල්පයක් නෑ එහෙමනම් දැන් එහෙමනම් මැදි ඇමතුරු ඉල්ලාස් වෙන්න එපා එහෙමනම් බොරුවට දැන් අපි අකමැතිද අපි යන්න පුළුවන් නෑ උඹ ඉල්ලාස් වෙන්න පුළුවන් කියන්නේ මම මේක සම්බන්ධ නැහැ කියලා මැති ඇමතුරු උනුත් බලේ මේ සේරම වාහන අරගෙන ඉන්නේ ඔව් බඳුල මැති ඇමතුරුන්ට විකල්පයක් නෑ දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මැති ඇමතුරු ගොල්ලෝ විශේෂ පොලියකට අලුත් සහන පොලියකට අරගෙන තමයි මේ වාහන ගෙනලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු මොන මම මේ ෆයිසර් මිතුමාගෙන සඳහන් කරන මේ නමුත් සමස්තයක් වශයෙන්ගත් මේව ලබා ගත්ත මිනිස්සු මේව දාලා යන්නත් අමාරුයි බඳුර. දැන් ඒක පේනවා කොහොම හරි දැන් කොහොමද දැන් රොහිත බෝල්ලාගම මිතුමයි තෝමාගේ හොඳ මිත්‍රයෙක් මම කතා කරනවා එතුමා ගියාන්දු හිටියා. ඊට පස්සේ මොන දෙයක්ද කියන්නේ මානසික රෝගයක් මොකද මම දාලා යන්නේ නමුත් බුදුදහමේ හැම ආගමම කියන්නේ මොකද ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ කොහෙද ගවලෙනක අපි කවුද සිද්ධාර්ථ කුමාර මේ අධිරාජ්‍යයක් වෙන්නදී මේව අතහැරලා ගියා නමුත් මේව උන් යනවා පන්සල් වලට නමුත් මොකද මේ කරන්නේ නැති බඳුල මිනිසුන්ට යම් කිසි රටේ 100%කටත් වඩා අඩු ප්‍රමාණයකට මහ ජනතාවගේ බදු කියන්නේ මිනිසුගේ බුදලින් මෙහෙම කාල බීලා මෙහෙම සැපකට ඉන්නකොට දවසකට කල්පනා කරලා බලන්න පාර්ලිමේන්තුව
හම්බෙන්න යන මුදල් ප්‍රමාණය ගෙවුවොත් මම දැක්ක ළඟදි පත්‍රවල සඳහන් කරලා තිබුණා හිතාගන්න බෑ ඇත්තට මේ මිනිස්සු මොනවාද පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මේ 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 ක්‍රමය වෙනස් වෙන්න හැබැයි එකක් කියන්න ඕනේ දැන් මේ මේ ආණ්ඩුව එන්නේ නැතුව ගිය ආණ්ඩුව තව දුරටත් හිටියනම් කියන්නේ 2015 ජනවාරි මාසයේ වෙනසක් උන් නැතුව ඉදකට හිටියනම් මේ තත්ත්වය මීට වඩා නරක වෙන්න තිබුණා. ඉතාල පැහැදිලි. මට ලක්ෂ්මන් කද්දගම මහත්මයා දුන්නා. ඒ වගේම පලිහක්කාර මහත්මයා මට දුන්නා හොඳ අවවාදයක්. මම ඒක නිතරම මතක් කරනවා. කිව්වා අපිට යම් කිසි සේවයක් කරන්න පුළුවන්. ඒ ආන්ස් දැන් මේ මේ අවට අපිට සේවයක් කරන්න බෑ. ලෝකෙ හදන්න බෑ. රටම හදන්න බෑ. ඒ වගේ සේවයක් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් නැගී හිටින්න. සටන් කරන්න කියලා. එහෙම පුළුවන් නේද? හරි වනේ මාධ්‍ය උත්සාහ කරන බව ඉතාල පැහැදිලි වෙනවා. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි මේ ආණ්ඩුවේ මාධ්‍යවල ගිහිල්ලා තියෙනවා මෙන්න මේ මේ මාධ්‍යකරුවා මෙන්න මේ දේවල් ලබාගෙන ඉතින් මම මේකේ දැකලා තියෙනවා මේ මම හිතන අදුරු නතුංග අමිතවරය කිව්වා මේ ශ්‍රීලංකා පොලිස් ඔතෝරිටිකින් ඉතින් ඒව තියෙනවා ඒක ඇවන් ගාඩ් එකකින් ගත්තයි කියලා චෝදනා තියෙනවා එතකොට දැන් පුදුමේ කියන්නේ දැන් මේ නීතිය ගේන්නේ මේ ඒ මාධ්‍යවේදීන්ව මර්ධනය කරන්න නෙමෙයි දැන් විමල් වීරපන්ස මහත්මයාගේ නඩුව වෙලාවෙත් ඒ තිබුණු චෝදනාවක් තමයි මාධ්‍ය කරුවන් දෙන්නෙක්ට වහන දුන්නා කියලා එක ඒක චෝදනාවක්. නමුත් මේ කිසි දෙයකට බඳුර පැහැදිලි උත්තරයක් නැහැ. මොකද ගියා දැන් ගියා ආණ්ඩුව ලැප්ටොප් ලබා දුන්න එක එක දේවල් සහන ලබා දෙනවා. නමුත් මේතොට මුල්ලේ මිනිසුන්ට තාම මේ අදාළ මුදල් ලැබිලා නැහැ. උමාය ඔය මිනිසුන්ට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ඒකට ඩෙන්ගු වලින් පීඩාව පත්‍රේ මිනිස්සු 100 බඳුර අපි මේ ළඟදි කරපු හොයාගැනීමේදී අපිට තේරුණා මිනිස්සු ලක්ෂ 6-7 වියදම් කළා තමයි ඩෙන්ගුල් ඩෙන්ගු ඩෙන්ගු වලට ලක්ුණු මිනිස්සු බෙහෙත් අරන් තියෙන්නේ එක්කෙනෙක්. ඒකට පවුල ණය වෙලා. ණය වෙලා ඉතින් පවුල දෙන්නෙක් ලක්ෂ 15ක් ගෙව්වොත් මිලියන 1.5ක් ඒ පවුලම විනාශනේ. දැන් සමින් තමයි අපි මේ 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 මාධ්‍ය තාත්ව කියන්නේ නමුත් දැන් ඒ වුණාට දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවනේ. දැන් අපි මේ මාධ්‍ය මොන් මාධ්‍ය පාලනය කරන්න යනවා. නමුත් බලන්න කො තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. මේ ලෝකයේ මේ කැබිනට් ප්‍රකාශක 3 දෙනෙක් ඉන්නවනේ මීට වැඩිය මාධ්‍ය මොන මොන නිදහසද අපි ඒකට කියන්නේ ඒක ඇත්තටම බඳුර මේ විකාර තත්වයක් විදිහටයි මම දකින්නේ මොකද මම දකින්නවා දයසිරි ජයසේකර ඇමතිතුමා යම් කිසි ප්‍රකාශයක් ප්‍රබල ප්‍රකාශයක් යම් කිසි සිද්ධියක් සම්බන්ධව එළියදි කරලා මාධ්‍ය ඇහුවම කැබිනට් ප්‍රවෘත්තිපත් සාකච්ඡාවේදී එතුමා කියනවා එළියේ කියන කතන්දරේ ඇතුළේ නැහැ මම මෙතන එකට ගන්නවා කියලා මේක ඇත්තටම හිතා ගන්නවත් බෑ නමුත් වැඩේ කියන්නේ මාධ්‍ය ප්‍රකාශවලු මෙච්චර හිටියට ඇත්ත කතාව ඇත්ත විදිහට මේ රටට එළියට එනවද කියලා දැන් මම හිතනවා අපි මේමනේ දැන් මට නම් එපාරල ඌ කියන්නේ ගියා ආණ්ඩුවත් අපි මං ගියා ආණ්ඩුවේ සේවය කෙරුවා නමුත් මට සේල් දෙනාම එපාර අපි කලකිරීම ගිහින්නේ දැන් මම කියන දැන් මෛත්‍රීපාල සෙන්සන් ජනාධිපතිවරයාගේ පොදු අපේක්ෂක හිටියේ මම හිතන්නේ ඌ අර මඩුවල ගියාට ගන්න ඕන නැත්තම් මේක කරන්න බෑ මඩුවලගේ ගත්තේ හේතුව ඒ අවස්ථාවේ බඳුළු වැරදින්න ඒ කියන්නේ මේ මඩුවලගේ කතාව ආවේ අර අර කාන්තාවකට කාන්තාව ඉතින් අපි දන්න තරමින් එහෙම දෙයක් උන්නේ නැහැ නමුත් දැන් අපි ඉල්ලා සිටින්නේ ඒක කරන්න කියලා නමුත් අපි මේ 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 ස්වාධීන මණ්ඩල පනත මේ ස්වාධීන නොවන ස්වාධීන මණ්ඩල පනත ගැන ඔබ දැනුවත් කරනවා අපි මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා කරුණා කරලා ඔබේ සහ අපේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න නැත්නම් අර ශමින්ද කිව්වා වගේ තවත් අපි යට කරලා පාලනය කරලා ඔවුන්ගේ නිදහස ආරක්ෂා කර ගැනීම පමණයි සමින්දුරේ බොහොම ස්තුතියි නමුත් මම හිතන්නේ මේක ගැන අපි මීට වැඩිය ජනතාව දැනුවත් කර යුතුයි ඔබට සුබ දවසක් අතිකඩ බන්දුර ජයසේකර සමගා